Facebook එක බැලුවාම JVP එක හරියට නිකන් අනුර දිසානායක ඊළඟ ජනාධිපති වෙලා සජිත් ප්‍රේමදාස මහත්තයා බිරියන් දෙනවා ආයාණ්ඩු හදන්න කියලා තමනාසිරල මතක ඇති පෞගේ අවුරුදු 5 මේ රටේ කොරපු දේවල් අවුරුදු 5ක් මේ රට විනාශ කරලා මේ රටේ සම්පත් දේපල විකුණලා මේ රට නැති බංගස්ථාන කරපු මිනිස්සු අද ආණ්ඩු හදන්න කතා කරනවා ඔය සමාජ මාධ්‍යවල මොන දේ කිව්වත් අපි ඉදිරි මාස 6 7 තුල වෙනකොට මේක අපි අනිත් පැත්ත හරවනවා මේ ආණ්ඩුව මම නම් හිතනවා ප්‍රජාතන්ත්‍රවාදී වැඩි අපේ හැමදෙරුනේ තාම පෞගේ කාලේ හොරුන්ට ගැහුවේ නැහැ හෙට අනිද්ද වෙනකොට ඔය ආණ්ඩු ගන්න ඉන්න අය මල් පිපිලා පළ දරලා එහෙම කියලා අපි කියන්නේ නැහැ මොකද 2015 ඉඳන් 19 වෙනකන් විනාශයෙන් විනාශයට ගිය තැනක් ඒව තමයි අපිට නැවත යථා තත්ත්වෙට ගණ්ඩ වෙලා තියෙන්නේ ඉතින් ඒ නිසා හරිත කෘෂි කර්මාන්තයයි කාබනික වගාවයි මේ දේවල් ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ජනාධිපතිතුමා ඉදිරිදී තීන්දුව කරයි ෂණිකව කරන්න ඕනේ මොකද්ද කියලා ජනතාවට කියන්න පුළුවන් කවද වෙනකොට මේ සිමෙන්ති අර්බුදයේ විසඳෙන්නේ මට වගකීමෙන් කියන්න පුළුවන් ලබන මාසේ 15 විතර වෙද්දී 100ට 100ක් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් තත්ත්වයකට ගොඩ නැගෙනවා අපි ආණ්ඩු ගත්තා කියලා රට දියුණු වෙන්නේ නැහැ. අනිත් පැත්තේ මේ ආර්ථික විශේෂඥයෝ ඉන්නවනේ. අපේ ඉන්නවා ඉතා විශිෂ්ට කට්ටිය. හැබැයි මේ පැත්තේත් ඉන්නවා. එතකොට මේ දෙපැත්තේ මේගොල්ලෝ ඉන්නවා. නමුත් මේ රට හැදෙන්නේ නැහැ. හැදෙන්නේ නැත්තේ ඇයි? දූෂණය අවභාවිතාව. accountability එකක් නැහැ, බලකීමක් නැහැ. ඒකන්ද මොන ආර්ථික විශේෂඥයාවත් ඒගොල්ලෝ බැලන්ස් කරලා අරෝමයක් කරලා මෙහෙම 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 කියයි. රටේ නිෂ්පාදනය නැත්නම් එක පැත්තෙන් රට උඩ යන්නේ නැහැ. අනිත් පැත්තෙන් දූෂණය අපේ පක්ෂේ වෙනස් වෙන්න ඕනේ නම් අපි මේවා තේරුම් ගන්න මේලා ඉන්න කේ වැඩ කරන්න ඕනේ. මම නායකතුමා මෙතන හිටියා නම් ඔය පණිවිඩය ඔහොම කියනවා. මම එතුමාට බදුල්ලේදි කිව්වා. ඔබතුමාත් ඊට පස්සේ රන්සිංහ ප්‍රේමදාස කියන නමවත් කියන්න එපා කියලා. මොකද ඒවෙන් අපිට දැන් වැඩක් නැහැ. අපි අනිවාර්යයෙන්ම අපේ ගමනක් හදා ගන්න ඕනේ. අපේ නායකයෝ හැදෙන්න ඕනේ. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාටයි ගෝලබාලයට හිතේ මැතිවරණයක් ඇවිල්ලා කියලා. මැතිවරණයක් තියන්න තව අවුරුදු 3ක් තියෙනවා. ඔය වගේ දෙගුණයක් ගොවි ජනතාවට වැඩ කරන වැඩ පිළිවෙලක් අපි ගාව තියෙනවා. ඒක නිසා සජිත් මහත්තයාගේ ප්‍රතිපත්තිය හමස් පෙට්ටියට තමයි දාන්න වෙන්නේ.